හරිතේ හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කුරුණෑගල සැකකටයුතු වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට. අනවසර සංක්‍රමණිකයන් 41ක් නාවික හමුදා බහරයට. අවිස්සා වේල්ලේදී ගිනිගත් බස් රථය. ප්‍රථමයෙන් දේශීය පුවත් සැක සහිත අයුරින් වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක සහිත ආකාරයට වත්කම් උපයාගත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානීය වෙත ලද තොරතුරක් මත එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබෙනවා. එම වෛද්‍යවරයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සේගු සියාබ්දීන් මොහමඩ් සාෆි නමැති 42 වෙනිදී අදාළ වෛද්‍යවරයා වීරසිංහ මාවත නුවර පාර කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු ප්‍රබල දේශපාලන පක්ෂයක් හරහා පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර පසුගියදා මියන්මාරයේදී අත්අඩංගුවට ගනු ලැබූ අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහමඩ් නමැති සැකකරු පිළිබඳව මියන්මාරයේ සංචාරක හෝටල් සහ සංචාරක දෙපාර්තමේන්තුව හට එරට පොලිසිය වෙත තොරතුරු වාර්තා කරන ලෙස මියන්මාර් ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. මියන්මාර් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක යූ සව් හතේ මහතා ප්‍රකාශ කර අත්අඩංගුවටගත් අබ්දුල් සලාම් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු බව ලක්ප්‍රජය විසින් මියන්මාර් රාජ්‍යයට දැනුම් දුන් බවයි. ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සාමාජිකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. රට තුල පසුගියදා ඇති වූ තත්ත්වයත් සමග ආරක්ෂක හේතුන් මත සංගීත ප්‍රසංග පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් මතු ඇති ගැටලුව සහ ක්ෂේත්‍රයට අදාළ වෙනත් ගැටලු කිහිපයක් මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා. එම සියලු ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සහයෝගය ලබා දීමට පියවර ගන්නා බවයි ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ කිසිදු දේශපාලන වාසියක් ලබා ගැනීමට නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බත්‍රමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ඒක ඇත්තෝසෙම ඒකේ කරුණු පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අපිට තියෙනවා. මන්ත්‍රීවරු දුන්නෝ මන්ත්‍රීවරු අසම් කරපු මේක නෙමෙයි දැන් තියෙන්නේ. ඒකට වඩා සංශෝධන ඉදිරිපත් කරනවා. ඉතින් මේකේ අටි අරමුණ මොකද්ද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ විවාදය ඉල්ලලා තියෙනවා විශ්වාස භංගය. ඒක ඈතට දාලා තියෙනවා. මේ කල්මැරීමේ වැඩපිළිවෙලක් ඉඳලා අපි ඒකට දැනට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒක මම දන්නේ නැහැ. ඉතින් වාසි අවාසි ගැන අපි බලාගෙන ඉන්නවා කවුද යාට ඡන්ද දෙන්නේ කියලා. නැහැ, කිසිම දේශපාලන වාසියක් මේකේ නැහැ. අපිට ගොඩක් තියෙන වාසිය. එතුමා තරහ වෙන එක නෙක වෙන්නේ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ හැබැයි ඉතින් සත්‍ය තෝරන්න ඕන නේ. රටේ ජනතාවගේ මතයක් තියෙනවා. ඒ මතය ඉක්මනින් මොනවා හරි මේකේ විභාගයක් කරෙන්න ඕනනේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ විභාගය කරලා අපිට එතකොට බලා ගන්න හැකි මොකද ඇත්ත කතාව කියලා. ඉතින් ඒක තමයි දැන් දැන් අයිම ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ බෝම්බ කවුද දැම්මේ? මේක පරීක්ෂණයක් කරන්න එපා. පොලිසිය ආරක්ෂාව දෙනවා කිව්වට ඉතින් ආරක්ෂාවක් තාම නැහැ එක්තරා විදියකට. ඉතින් හැබැයි ඒක නිසා මුළු රටේ මාල් ජනතා ඉස්කෝල වහන්න බෑනේ. ඒක ආරක්ෂාව සැලසීමට අවශ්‍ය පියවර රජය ගන්න ඕන.
සිරකතව සිටි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. විශ්වාස භංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දින නියම කරන්නට ප්‍රථම තේරීම් කාරක සභාව ඒ පිළිබඳව වාර්තාවක් දෙන්නට නියමිතව තියෙනවා. ඉන්පස් තමයි දින නියම කිරීම සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ විදිහට එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් රැස්වලා තීරණය කරනවා. ඒක මගේ තනි තීන්දුවක් නෙවෙයි. ඒක අපේ සාමූහික තීන්දුවක්. ඒතකොට මේ සාමූහික තීන්දුව තුළ තමයි අපේ පක්ෂය තුළ කටයුතු කරන ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ තුළ කටයුතු කරන මන්ත්‍රීවරු කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි මේ ක්‍රියාදාමයට ඉඩ දීලා බලාගෙන ඉන්නේ. රජයේ විදියට රජය ඥානසාර ස්වාමින් වහන්සේ නිදහස් කිරීම පිළිබඳ විරුද්ධ තැනක කොයි වෙලාවකවත් කටයුතු කරේ නැහැ. අපේ අමාත්‍යතුමන්ලා පවා උන්වහන්සේ සිරගෙදරදී මුණ ගැහිලා උන්වහන්සේගේ ප්‍රශ්න පිළිබඳව කතා කරා. ජනාධිපතිතුමා සහ ඒක රජයේ ගත තීන්දුවක් විදියට රජයේ පාර්ශ්වකරුවෝ ඒ තීන්දුව තුළ පැහැදිලිව එකට හිටියා. සමෘද්ධි සහනාධාර ලබා දීම පිළිබඳව තමන් තරයේ විරුද්ධ වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. නාවලපිටිය බැවේගම ප්‍රදේශයේ උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පැහැදිලිවම කියන්න ඕනේ මම විරුද්ධයි තිං සානාධාර ලබා දීම. සමෘද්ධිය දීම ගැන මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මම කියන්නේ සමෘද්ධිය කියන එක මේ රටේ තහනම් කරන්න. සමෘද්ධිය දෙනවා නම් දෙන්න ඕනේ අවුරුද්දයි. දීලා ඒ මිනිස්සයාට ඒ අවුරුද්දේ නැගිටින්න බැරි නම් සමෘද්ධිය ඒ මිනිස්සයාගෙන් අයින් කරන්න ඕනේ. ජීවිත කාලෙම පිනට දෙනවා නම් කවදාවත් රටක් දියුණු කරන්න නම් බෑ. මම කියන්නේ කන්න නැති මිනිස්සෙකුට රැකියාවක් නැති මිනිස්සෙකුට අපි කන්න බොන්න දෙන එක නෙමෙයි හපංකම්. අපිට පුළුවන් නම් මිනිහව දෙපැයෙන් නැගිටවලා බිලිපිත්තක් අරන් දීලා ඒ බිලිපිත්තෙන් මාළු ගාන එක උගන්වන්න පුළුවන් නම් මම හිතන්නේ එතකොට ඒ මිනිස්සයා රැකියාවක් කරලා ගානක් හම්බ කරගන්නවා. අර රජයෙන් අර ආධාර මේ ආධාර බලාපොරොත්තු වෙන්න එපා. මේක දෙපැයෙන් නැගිටින්න ඕන. පළාත් සභාව සුදුවාලියා කියලා කියනවා. මේක දැන් තාම මාස 4යි. තාම මාස 6ක් විතර හිටියනම් එහෙම මම මේ සුදුවාලියා කළුවලියෙක් කරලා පෙන්නනවා. වැඩ කරන්න පුළුවන් කෙනාට වැඩ කරන්න උමනාව තියෙන කෙනාට කාන්තාරයක දැම්මත් ඒ කාන්තාරය ඝන කැලයක් බවට පරිවර්තනය කරන්න කැපවීම තියෙනවා නම් ඒක කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙවුන්දුරතුඩුව ප්‍රදීපාගාරයේ නාවික සතුපුම් 715ක් දුරින් යාත්‍රා කරමින් තිබු ට්‍රෝල යාත්‍රාවක් සහ මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 41 දෙනෙක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට දකුණු දිසින් වූ ගැඹුරු මුහුදේ සැක කටයුතු ට්‍රෝල යාත්‍රාවක් යාත්‍රා කරන බවට නාවික හමුදාවට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවටගත් පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයන් 35 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ඇතුළත් අතර වයස අවුරුදු 6ත් 16ත් අතර ළමුන් 7 දෙනෙකුද ඇතුළත් අනෙක් පුද්ගලයන් වයස අවුරුදු 18ත් 50ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් වන අතර මෙම පිරිස නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවයි නාවික හමුදාව සැක පළ කරන්නේ. නාවික හමුදා විමර්ශන කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට නියමිත බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා ආවේශන පද්ධතිය හේතුවෙන් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී සංක්‍රමණ කටයුතු ඇතුළු සියලු නීති විරෝධී කටයුතු සාර්ථකව මැඩපැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇති අතර මෙම වසරේ පමණක් නීති විරෝධී සංක්‍රමණිකයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථානමාරු වීම ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී UPADKP කරුණානායක මහතා යාපනයේ කොට්ටාස බාර නිලධාරී තනතුරේ සිට නුගේගොඩ කොට්ටාස බාර නිලධාරී ලෙස පත් කර තිබෙනවා. පොලිස් අධිකාරී TGNWD තල්දුව මහතා LPTA කොට්ටාස බාර නිලධාරී තනතුරේ සිට යාපනයේ කොට්ටාස බාර නිලධාරී ලෙසත් මන්නාරම කොට්ටාස බාර පොලිස් තනතුරේ සිට පොලිස් අධිකාරී HSN පීරිස් මහතා පත්කර ඇත්තේ LPTA කොට්ටාසය වෙතයි. මේ අතර මානව සම්පත් කළමනාකරණ කොට්ටාස අධ්‍යක්ෂක තනතුරේ සිටි පොලිස් අධිකාරී BDTPA වීරසිංහ මහතා මන්නාරම කොට්ටාස බාර නිලධාරී ලෙසයි පත්කර ඇත්තේ. එමෙන්ම නුගේගොඩ කොට්ටාස බාර නිලධාරී තනතුරේ සිටි පොලිස් අධිකාරී SP රණසිංහ මහතා මානව සම්පත් කළමනාකරණ කොට්ටාස අධ්‍යක්ෂක තනතුරට පත් කර තිබෙනවා.
අනුරාධපුර ඇලපත්ගම කුඩා තම්මැන්නාව වැවේ කපා තිබූ ගැඹුරු ලිඳකට වැටි එකම පවුලේ සහෝදරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව මහවිලච්චය පොලිසිය සඳහන් කළා. අනුරාධපුර මහවිලච්චය ඇලපත්ගම කුඩා තම්මැන්නාව වැවේ කපා තිබූ ගැඹුරු ලිඳකට වැටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති පුවතක් වාර්තා වුණා. ඇලපත්ගම ලිපිනේ පදිංචි 26 හැවිරිදි හිරුෂි සුලෝචනා සහ 22 හැවිරිදි අචල රත්නායක යන සහෝදරියන් දෙදෙනා ඊයේ පස්වරුවේ සිට නිවසේ නොසිටි බැවින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් මෙලෙස සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් ඊයේ දින එමලින්දෙහි කිඹුලි කුසිටි නිසා සහෝදරියන් දෙදෙනා ගොඩ ගැනීමට නොහැකි වී තිබෙනවා. ඉන් අනතුරුව මහවිලච්චයේ වනජීවී නිලධාරීන් කැඳවීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. තරුණියන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත බවත් මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් මැදවච්චය පොලිසිය විසින් ආරම්භ කර ඇති බවත් අප කළ විමසීමකදී මැදවච්චය පොලිසිය ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. කිලෝග්‍රෑම් 245කට ආසන්න කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ යම් කාලයේදී මොවුන් විසින් අදාළ කේරළ ගංජා තොගය ගොඩබිමට රැගෙනමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතර නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් පසුගියදා පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5ක් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙලෙස මෙම සැකකරුවන් හෙරොයින් ග්‍රෑම් 5ක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් වැලිවේරිය සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි පිළිවෙලින් වයස අවුරුදු 43 සහ 44 යන වයස්වල පසුවන පුද්ගලින් බවට හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලින් සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිසිය වෙත බාර දී තිබෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. දහම් පාරමිතා පදනමේ සභාපති ප්‍රසාදි කෝදාගොඩ විසින් නිර්මාණය කරන ලද ලොව කුඩාම බෞද්ධ ග්‍රන්ථය වන පිරුවනා පොත් වහන්සේ ධම්ම ධාතුන් වහන්සේ නමක් ලෙස ශ්‍රී දළදා වහන්සේට පූජා කර තිබෙනවා. ඉන් අනතුරුව එම ග්‍රන්ථය දියවඩනේ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙතද පිළිගන්වනු ලැබුවා. රත්නපුර සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අවිස්සා වේල්ල උප්පත්ත ප්‍රදේශයේදී හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී බස් රථයේ මගින් 60ක් පමණ ගමන් කර ඇති අතර ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති අතර බවයි අපවාර්තාකරු සඳහන් කළේ. බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස බස් රථය ගිනිගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේගමුව දිවර වරායෙන් පසුගිය 20 වනදා දිවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ සුරතලී 4 බහුදින යාත්‍රාවේ සිටි දිවරයෙකු රෝගීව සිටින බවට සිදු කළ දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ රෝගියා රැගෙනීම සඳහා බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර තිබෙනවා. ඉන් අනතුරුව රෝගියා හට මූලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන අතර රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ. වාලච්චේන ඔට්ටමාවාඩි ප්‍රදේශයේ ව්‍යාජ බලපත්‍රයක් සමග පවත්වාගෙන ගිය ලීමෝලක් සහ වෙළඳ සැලක් වාලච්චේන අඩවි වන කාර්යාලය විසින් අත්පත් කරගෙන තිබෙනවා. එහි තිබී රුපියල් 105ක් පමණ වටිනා ඉරු දැව තොගයක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රති ආශ්‍රිතකරණ යන්ත්‍රයක් අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පිහිටි සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී විවෘත කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් ජානක නිස්සංක මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පොතත් සමගින් අපගේ මධ්‍යන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.